ඇස්වහ කටවා හෝවාගෙන ගැමියෝ බියෙන් පසූහ. වහ යනුවෙන් ඔවුන් අදහස් කළේ අදෘශ්‍යමාන වසවේගයකි. ඊර්ෂ්‍යාවෙන් ද්වේෂෙන් වෛරයෙන් යමක් දෙස බැලීමෙන් ඒ ඇස්වල වස නිසා පරිහානියට පත්වන බව කියති. එවැනිම විෂ සහිත වචන කටින් පිට කිරීම කටවහයයි පැවසේ. ඇසු පමණින් සුසුම් හෙලීම හෝ වහ කේතේ මේ ගැමි වහරේ හූල්ලනම ආදී වශයෙන් යමෙක් කටවහක් වදින කිසිවක් ප්‍රකාශ කළ විට තු 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 යනුවෙන් තුන්වර බිමට කෙළ ගැසීමට ගැමියෝ පුරුදුව සිටිති. මේ එක්තරා අන්දමක කෙමක්ද වේ. කුඩා දරුවන් හට කිරි පබළු බැඳීම නල්ලට තිලක තැබීම ආදිය කරන්නේ ඇස්වයින් ආරක්ෂා වීමටයි. කුඹුරවල එළවලු කොටෝල මැටි කලයක පිටත හුණුගා රිටක සවිකිරීම පමයන්ගේ බැඳීම ආදිය කිරීමට පුරුදුව සිටිති. කරත්තේ බඳින ගවයන්ගේ හිස්වල හග්ගෙරි එල්ලීම කරන්නේද අලුතින් තනාගෙන හෝ තැනූ නිවසල වෙස් මුහුණු පුහුල් ගෙඩි ආදිය එල්වා තබන්නේද ඇස්වහින් බේරීමටය. ඇස්වහ කටවහ බැඳීම නිසා ලදරුවන්ගේ ඇඟේ දියබුබුළු මතුවීමක් වෙතයි පැවසේ. මේ සඳහා දෙහි කැපීම දෙහි මැතිරීම ආදී කරති. බැලීම් මාත්‍රෙන් ඇතිවන විසට ගොදුරු නොවීමට කොටිදක් කරේ එල්වා ගැනීමටත් අලිකෙඳි අත්වල පැලඳීමටත් ඇතෙම් පුරුදුව සිටිති. කුඩා දරුවන් හට පංචායුධ පැලඳවීමද මේ සඳහා යොදා ගන්න තවත් ක්‍රමයකි. කඩු දුනු මුගුරු අඩ යටි පත්කොහල් පරාවල් යන ආයුධවල රූප සටහන් පංචායුධයේ තිබේ. මේ මහා බලවත් ආරක්ෂක උපකරණයක් සේ පිළිගැනීමට සිංහලම් පුරුදු වී සිටින්නේ දීර්ඝ කාලයක සිටය. හෙන රාජ තෛලය වැනි බල සම්පන්න තෙල් බිඳුවක් රන් සුරේක දමා පැලඳීමද කරන්නේ ආරක්ෂාව සඳහාමය. නවගුණ යන්ත්‍රය රත්න යන්ත්‍රය ආදී යන්ත්‍ර පැලඳීම පිරිත් නූල බැඳ ගැනීම ආගමික ආරක්ෂක ක්‍රම වෙයි. ග්‍රහදෝෂ ආදීන් ආරක්ෂා වීමට නවනාත නගර්ජුන නීල මණ්ඩල අගෝරය මහා මෘත්‍යංජය සීලම්බරිය නරසිංහ සංජීවනය යන ප්‍රබල යන්ත්‍ර පැලදීමෙන්ද අස්වහ කටවහ ග්‍රහදෝෂ යක්ෂ දෝෂ නොවදින බව පිළිගැනීමකි. අස්වහ ඉතාම කෙටියෙන් සඳහන් කරනවා නම් ඇසින් යම් දෙයක් දෙස බලා ඒ පිළිබඳව ඇති කරගන්නා ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය තුළින් ඒ විනාශ වීමට සිටීමයි. කටවහ කියන්නේ වචනයෙන් එවැනි දේ ප්‍රකාශ කිරීමයි. හෝබහ සිතින් එවැනි දේ ගැන සිටීමයි. දරුමල්ලන් සරුවට වැටුණු ගසක් වැලක් ගොවිතැන් ආදිය දැකීම නිසා යම්මයි තුළ ඇතිවන අහිතකර හැඟීම් හා ප්‍රකාශන වලින් සිදුවන හානි වලින් බේරීම සඳහා එළවලු කොටුවල පිටතට පෙනෙනසේ මල ගවයෙකුගේ හිසක් තැබීම පමයන් බැඳීම කළු මුට්ටියක් රිටක රඳවා එහි විකාර මුහුණක රූපයක් ඇඳ තැබීම කුණු එළවලු කොටුව අසල මාර්ගයේ දැමීමද එළවලු කුණු වීම ඇති විට ඒට පැන් මතුරා ඉසීමද ඇස්වහ කටවා හෝවහ ආදී ඇති අයයි සිතන අයට කොටුවේ ඇති එළවලු වලින් විකිණීමට අසිරවන එළවලු ආදිය දීම මේවා වලකා ගැනීමට යොදන උපක්‍රම වේ. අලුත් කෙවල් සාධන විටද එහි විකාර රූප සාදා තැබීම ගෙයවට අවසාන වී ඇති විට පුහුල් ගෙඩියක් එල්ලා තැබීම ආදී කරනු ලැබේ. එසේ කළ විට නිවස දෙස බලන විට ප්‍රථම කොට ඇසට එල්ලවන්නේ විකාර රූපේ හෝ පුහුල් ගෙඩිය නිසා ඇස්වහ නිසා හානියක් සිදු නොවේ යයි ඔවුහු විශ්වාස කරති. රුව ඇති කුඩා දරුවන් ඇස්වහ ආදියට ලක් නොවනසේ ආරක්ෂා කරන අතර පංචායුධ පළඳවති. පොල් ගසක පුහු පොල් සෑදෙන විට එම පුහු පොල් පලා ගසවට බැඳ තබති. පොඩි ගෙඩි හෝ මල් මීයන් කන විට පොල් ගසේ දිග නාග රූපෙන්ද බදිති. පොල් ගසට කුරුමිනියන්ගෙන් හානිවන විට එම ඉඩම තුළ බෝරුවන් බැඳ තබති. බෝරු හඬට කුරුමිනියන් මැරෙන බව විශ්වාස කරති. ඉඩම තුළ රාත්‍රී කාලයේ ගිනි දල්වති. කුඹුරවල ඇතිවන ක්‍රම උවදුරු වලකාලීමට යන්ත්‍ර මන්ත්‍ර පහල් දැල්වීම ලී කැලි සිටවාහේ පොල්ලෙලි කැබිලි රඳවා මුංගට පැලකරවීම මීයන්ගෙන් හානි පැමිණෙන විට අන්නාසිකොළ කුඹුරු වටේ දැමීම ගොක්කතු කැබිලි වියා මීයන් විනාශ කරන ස්ථානව එල්ලා තැබීම පොල්ලත්තේ මුල කොටස සිටවා තැබීම දිය හොල්මන තැබීම හා කැම් ක්‍රම අනුගමනය කුඹුරු ආරක්ෂාවට අභිමාන පිපෙදීමට බාරවීම දේවදානි දීමට බාරවීම ආදී කැම් ක්‍රම අනුගමනය කරති. ගමේ යම් යම් කරදර ඇතිවන බවට පෙර නිමිති ගම තුල ඇති මැරීගේ ගසක සිට කපුටු රංචු කෑගසමින් ගම පුරා පියාඹා නැවතෙම ගසේම වැස කෑගසීම රාත්‍රිකාරයේ නරි කෑගසීම උලමාගේ හැඬීම රාත්‍රී කාලයේ බල්ලන්ගේ උඩබිරීම ආදී ගමට වන අනුතුරක් හෝ මරණයක පෙර නිමිති ලෙස සලකති. දවහල් කාලයේ මැඩියන්ගේ කෑගසීම ඇටහිඹි පක්ෂීන්ගේ හැඬීම මේරුවන් මතුවේ පියාඹා යාම වර්ෂාව ලැබීමේ පෙර නිමිති ලෙස විශ්වාස කරති. ගේ ඉදිරිපිට ගසක සිට ගේ දෙස බලමින් කපටුකු තටුසලමින් කෑගසීම නෑයෙක්ගේ පැමිණීමක පෙර නිමිත්තකි. ගමනක් යාමට පිටත්වන විට බලලකු කන්පට ගැසීම ගමනේ අසාරකම් බව විශ්වාස කරති. එසේම වැරහැලි ඇඳි ස්ත්‍රියක් ගිනි හුලඟක් ආයුධගත් අය පෙරට හමුවීම අසුභ බව විශ්වාස කරති. එසේම සුභ පෙර නිමිතිද ඇත. බෝවන රෝගියක් ගෙදරක පවතින විට ගෙදරට යන පාර හරහා කටුවත්තක් තබති. ගේ ඉදිරිපිට කොසම අතු වෙලා තබති. මරණයක් නම් ගේ ඉදිරිපිට සුදුරදි කැබල්ලක් එල්ලා තබති. ස්වාමීන් වහන්සේ නමකගේ අපවත් වීමට කහරිදි කැබල්ලක් එල්ලා තබති. ඉඩමේ හෝ කුඹුරේ තනකොළ කැපීම තහනම් කිරීමට බෝල අතු බඳති. නැතහොත් පොල් ගසේ බුහනස්ස බැඳ තබති. දහවල් 12 වෙලාව, ඉරු මුදුන් වෙලාව, ඉරබස යන වෙලාව, ගොම්මන් වෙලාව, රාත්‍රී 12 දෙගොඩ හරි වෙලාව, ඉර උදා වීමට පෙර කළුවර කාලයේ අලුයම් වේලාවාදී මේකේ වේලාවන් තුල ගමන් යම අරමුඩ නලබේ. බදාදාහ සෙන්සුරාදා දෙදින කෙම්බුර දින වශයෙන් සැලකති. ඒ දින දෙක දේවල් වලට යාම සඳහා වෙන් වී ඇත. සත්‍ය අඟහරුවාදා සහ සෙන්සුරාදාද අසුබ දින ලෙස සැලකති. යම් මායිකු මියගේ කල එම gedara කෙලි
වේගයක් ලෙස සලකා එහි යහපත් කටයුතු දින 30ක් ගතවනතුරු සිදු නොකරයි. දරු උපතක් වූ විට දැරියක් මල්වරු විට ස්ත්‍රියකගේ ඔසප් කාලයේ කිලිගයක් ලෙස සලකදී. ඒ වාර්ත දින ගණන් නැත. කිලි ඇතෝ විට දේවල් වලට නොයිති. යම් අයෙක් මියගිය කල මෘත ශරීරය පිරිසුදු කර අත් පාපට වලින් එක්කර බැඳීම, මාපට ඇඟිලි එක්කොට බැඳීම, හිස හා තල්ල තදවනසේ බැඳීම, හිස බටහිරට සිටින්සේ තැබීම, ඇඳකෝ මැස්සක තබා හිස දෙසින් පොල් තෙල් පහනක් දල්වා තැබීමද ඒ ස්ථානයේ යම් අයෙකු රඳවා තැබීමද කරයි. මෘත ශරීරය අසර වතුර භාජනයක්ද තබති. මෘත ශරීරයේ බෝබඳානිට ගෙන යන විටද හිස බටහිරට සිටින්සේ ගෙන යති. මෘත ශරීරයේ ගෙන යන ඉදිරියෙන් ගිනි පන්දමක් ගෙන යති. සුසාන භූමියේදීද හිස බටහිරට සිටින්සේ භූමිදාන කරති. වල දැමීමට පෙර වල වටා දකුණු පසින් තුන්වර පැදගුණු කර මෘත ශරීරයේ භූමිදානයට තබති. මෘත ශරීරය දවාලීමට කටයුතු සැලසුම් කරන විටද පෙරසේම කටයුතු කරන අතර මියගියාගේ බෑනවරුන් දෙදෙනෙ චිතකේ වටා යමින් පොරෝ දෙකක්ගෙන චිතකේ සිවුකනට පොරවෙන් කොටන අතර වටා සිටින අය කුමක් කරනවා දෙන ප්‍රශ්න කරන විට මාමාගේ දෙන කොටනවා කියමින් තුන්වරක් එසේ පැදගුණු කරති. ගිනි හුලද රැගෙන ඉන් ලෙස කෙනු ලැබේ. හත්වන දින දානේ පවත්වන දින මෘත ශරීරයේ දවාලු අලු ගෙදරට ගෙන ගොස් අසල ගසක හෝ යම් තැනක තබති. මෘත ශරීරයේ දවන විට හෝ පසුව එයින් අලු ගැනීමට ඉඩ නොතබති. එම මිනි අලු වලින් හදු හෝනියම් කරන බව විශ්වාස කරති. ඒ නිසා දැවෙන සොහොනට තැඹිලි වතුර ජප කොට ඉසිනු ලැබේ. හත්වන දිනේ දානේදී මේගයාට පින් පමනුවති. හයවන දින සවස ධර්මදේශනයේ පවත්වන විට නිවස අසල ස්ථානයක ගොක්කොළ වලින් සලසා පැදුරක් දමා එමත ආහාර බඳුනක් තබා බුලත් පිටත් තබා පහනක් දැල්වා මේගයාගේ නම හෝ නෑකම කියා ධර්මදේශනාව ඇසීමට පැමිණෙන ලෙස ආරාධනා කරති. ඒට ප්‍රේත ගොටුව දෙනමායයි කියති.